විරාට් කෝලි ඒබි ඩිවිලියර්සා ලසිත් මාලිංග ගැන කියපු කතාව. ඔව් විරාට් කෝලි පොඩි කතාවක් කියනවා මේක ජියෝ සිනමා එකේ තමයි. ඔහු කියන්නේ ඔහු කියනවා IPL ඉතිහාසයේ ගෝට්, ඒ කියන්නේ ග්‍රේටස්ට් එවර්, ග්‍රේටස්ට් එවර් IPL එක. අපි දන්නවා මේ ගොඩක් අය ගෝට් කිව්වහම ලයනල් මෙසි ෆුට්බෝල් ෆෑන්ස්ලා, ලයනල් මෙසි එමත් නැත්නම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, මේ දෙක අතරනේ ගොඩක් ගැටුමක් තියෙන්නේ මේ ග්‍රේටස්ට් එවර් ෆුට්බෝල් ප්ලේයර් කවුද කියන එක. ඒතර ඒවක තමයි මේ IPL එකේ ග්‍රේටස්ට් එවර් ගෝට් මෙයා දෙන්නෙක්ව නම් කරනවා. ඒ කියන්නේ එක්කෙනෙක් පිතිකරුවෙක්, එක්කෙනෙක් පන්දු යවන්න එක තීරණය කරලා ඔහු නම් කරන්නේ. ඉතින් ඔහු කියනවා IPL ඉතිහාසයේ ගෝට් ඇවිල්ලා AB de Villiers and Lasith Malinga කියලා. ඒතකොට AB de Villiers වගේ පිටිකරණයේ හින්දා ඔහුගේ 365 degrees ක්‍රීඩා කරන හින්දා, ඒ වගේම ලසිත් මාලිංගව අනිවාර්යයෙන්ම ඔහුගේ පන්දු යැවීම, ඔහුගේ ඩෙත් බෝලිං එක, ඔහුගේ ඉන්ස්පිරේෂනල්, ඔහුගේ ඒ හිතා ගන්න බැරි මොහොතවල වල ඇවිල්ලා ඒ බෝල් කරන බෝල්, ඒ වගේම ඔහුට කොච්චර වැදුනත් අපිට මතකයි එක ෆයිනල් එකක ඔහුට එච්චර වැදිලා තිබිලත්, පන්දු වාර තුනකට ලකුණු 54කට වැදිලා තිබිලත් ඔව් කොහොමද ඇවිල්ලා ඒ අවසාන වන්දෝර යොමු කරගෙන. ඉතින් ඒක තමයි ක්‍රීඩකයන්ව ගෝට් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද අර ක්‍රන්ච් සිටුවේෂන්ස් වල, ප්‍රෙෂර් සිටුවේෂන්ස් වල තමන් ඩිලිවර් කරන විදිහෙන් තමයි තමන් මොන වගේ ග්‍රේට් ප්ලේයර් කෙනෙක්ද කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ තමයි වීඩියෝස් අපි දන්නවා ඉවර කරන්න බැරි තරඟ, ඒ කියන්නේ පරාජයයි කියලා හිතන තරඟ ඔහු තනියම දිනවලා තියෙනවා තමන්ගේ කණ්ඩායමට. ඉතින් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල නම් ඒ වීඩියෝස් එච්චර ලොකු මේකක් නැහැ. ඔහු පොඩ්ඩක් ෆේල්ලා තියෙනවා. නමුත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල අපි දන්නවා 365 ඩිග්‍රීස් ක්‍රීඩකයෙක්, 360 ඩිග්‍රීස් ක්‍රීඩකයෙක් සමාවන්න 5 එකක් නැහැ. ඉතින් මේක තමයි විරාට් කොහ්ලි කියන්නේ. ඔව් ජියෝ සිනමා එකේදී කියනවා IPL ඉතිහාසයේ එයා දැකපු ගෝට්, එයා දැකපු ග්‍රේටස්ට් එවර්, ග්‍රේටස්ට් එවර් ඕල් ටයිම් ග්‍රේටස්ට් එවර් IPL වල පිතිකරුවන් විදිහට ඒ වීඩියෝ විලියස් පොන්දියවන්නක් විදිහට ලසිත් මාලිංග කියලා. ඉතින් මේක ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්. මොකද අපේ කොල්ලෙක් ගැන මෙහෙම දෙයක් කියපු එක.